අද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. අද ඕන ආහාර ද්‍රව්‍ය ටිකක් නැහැ. බඩු මිල දෙතුන් ගුණයක් ඉහළ ගිහිල්ලා ආණ්ඩුවට මේක පාලනය කරගන්න බැරි වෙලා. ආණ්ඩුවට කියනවා වහාම ජනතාවගේ ප්‍රතිචාරය බලන්න පළාත් සභාව මැතිවරණයේ හෝ ප්‍රාදේශීය සභාව මැතිවරණයේ තියන්න. දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමත් එක්ක ලබන අවුරුද්දේ අයවැය ලේඛනයත් සමගම ග්‍රාමීය ආර්ථිකයට දෙන උත්තේජනයත් එක්ක අපිට පුළුවන් වෙයි යම් තරමක් සමනයට පත් කරගන්න. සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙයි මිල සූත්‍රයක් හරහා යම් කිසි විදියකට ඒ උච්චාවචනය අඩු කරගන්න. අනිත් එක තමයි වෙළඳ පොළ තුළ තරගකාරීත්වයක් ඇති කිරීම. ආණ්ඩුවේ සම්පූර්ණ නොහැකියාව තමයි මේ අපිට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. දඩි සීසන පොර වෙලා තියෙන ලාභයට හාල් දීලා නෙමෙයි, හාල් මිල වැඩි කරන නායකත්වෙ දීලා. ඉතින් ඉතින් අපේ ආණ්ඩුව ෆේල්. මොකද දඩි සීසනලා වගේ මිනිස්සු පොරවල් කරන්න අවශ්‍ය නැහැ. සමහර භාණ්ඩ සම්බන්ධයෙන් මිල උච්චාවචනය වීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට මොන අනුතිපත් කරන දෙයක් නැහැ. අපිට මේ වෙලාවේ එහෙම සහන ආධාරයන් ඕනවට වඩා දෙන රණ්ඩු වෙන්න බැරි. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක එන්නත් කරන්නේ වැඩපිළිවෙලත් එක්ක ආණ්ඩුව කරන් යනවා වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඕනේ. ඒ නිසා ඒකටත් මුදල් ඕනේ කියන කාරණේ මත ගම්මම් පිළ මහත්මයා කියනවා දැන් තෙල් මිලත් වැඩි කරන්න වෙනවලු. ලෝක වෙළඳපොලේ මිල උච්චාවචන වෙන අන්දමට මේක කරන්න වෙනවා කියලා. එහෙනම් දැන් ඔය උච්චා වෙනකොට කෙරෙනවා නම් වචනේ වෙනකොට මුන් නැත්තේ මොකද? උච්චා වචනේනේ. වැඩි වෙනකොට වැඩි කිරීමට පමණක් නම් ගම්මම් පිළ ගැමතිකම් මොකද? අපි විවිධ අවස්ථාවල මා ඇතුළු විවිධ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ රැසීමේදී කියලා තියෙනවා දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යමින් ජනතාවකට පීඩාවට පත් වෙනවා. ඒ නිසා මේ සහන දුන්නේ නැත්නම් ආණ්ඩුව කෙලේ කැළකිරීම වැඩි වෙනවා. ඒ වගේම ජනතාවට සහන නොදී අපිට ඉස්සරහට යන්න බෑ. වහාම පිළියමක් දන්න ඕන. ජනතාවට සහන දෙන ගමන් අපි ජනතාව වෙත තැබූ පොරොන්දු ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙළ. අන පුපුරන්න ලබා දුන්න මේ තෑග අනිත් කණේ පාරකුත් වැටෙන විදිහට ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව මාසයක් ඇතුළත පෙට්‍රල් මිල වැඩි කරනවා, ඩීසල් මිල වැඩි කරනවා, භූමි තෙල් මිල වැඩි කරනවා. එතනින් අතර වෙන්නේ නැහැ මේ ආණ්ඩුව. වතුර බිල වැඩි කරන්න වෙනවා. විදුලි ගාස්තු වල බිල වැඩි කරන්න වෙනවා. ඒ ඔක්කොම తాවකාලික දේවල්. මේ తాවකාලික ඇතිලා තියෙන අර්බුදයක්. කොවිඩ් වසංගතය නිසා තමයි මේ අර්බුද ඔක්කොම එලා දෙන්නේ. ජනතාවට කියනවා අපිත් එක්ක ඉවසගෙන ඉන්න කියලා. මේ සති කිහිපෙක මේ ප්‍රශ්න ඔක්කොම විසඳුම් ගෙනවා.